ලංකාවෙන් තෝරාගත්ත මාධ්‍යවේදීන් කණ්ඩායම් වෘත්තීය පුහුණු පාඨ මාලාවන් වලට අපේ මාධ්‍යවේදීන් කණ්ඩායම් කීපයක්ම පියවන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. TikTok කියන්නේ චීනයේ ඇප් එක හඳුනාගත්ත ඇප් එකක්. මාධ්‍ය ශේෂ්ත්‍රය තාමත් හොඳින් මේගොල්ලෝ ඒ භාවිතයට ගත්ත මිසක් අවභාවිතයකට ගත්තේ නැහැ. අද වෙනකොට පුවත්පත් රූපවාහිනී වෙබ් අඩවි වැනි සියලුම මාධ්‍ය අංශයන්ගෙන් අපේ සමාජිකත්වය අපි වඩාත් පුළුල් කරගෙන තියෙනවා. ආයුබෝවන්. අපේ ජීවිතේ අතහිත දෙන අය අපිට කවදාවත් අමතක කරන්න බෑ. ඉතින් රටක් විදිහටත් ඒක එහෙමයි. ඉතින් මේ දවස්වල සහ මේ මෑත කාලිනව ගත්තාම චීනය කියන රට දවැන්ත හයියක් ශක්තියක් අපේ රටට ලබා දෙනවා. එය මෙතකයි කියා අපිට කියන්න බෑ. ඉතින් ඒ සම්බන්ධව සහ ඉදිරියේදී චීනය අපිට මොන වගේ දායකත්වයන් ලබා දෙයිද අපේ රටේ දියුණුව වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් කතා කරන්න අපි සූදානම් පොඩි වෙලාවක් අරගෙන ඒ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් අපි කැඳවා ගත්තා ආරාධනා කළා ශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය වේදින්ගේ සංසදයේ ප්‍රධාන සංවිධායක විදිහට කටයුතු කරන චාමර රම්මණ්ඩල මහත්මයාව ආයුබෝවන් කියලා බුදුමාව පිළිගන්නයි ආයුබෝවන් සමීර චාමර මහත්මයා මට කියන්න මේ ශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය වේදින්ගේ සංසදය ආරම්භ කරන්නේ ඇයි මොකද්ද හේතුව සමිර ශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය සංසදයේ ආරම්භ කරනකොට මේකට දැන්ට වසර 21ක් විතර වගේ වෙනවා මීට වසර 21කට විතර කලින් කාලේ අපි අඳුරගත්ත ඒ වෙනකොටත් ශ්‍රී ලංකාවට ඉතාමත් හිතවත් රාජ්‍යයක් විදිහට චීනය සෑහෙන සමීපව වැඩ කටයුතු කරගෙන ගියා නමුත් අපි අඳුරගත්ත ඒ වෙනකොට මාධ්‍ය ශේෂ්ත්‍රය කියන්නේ සමීරත් මමත් අපි හැමෝම ආදරය කරන අපි නීතිලා ඉන්න මාධ්‍ය ශේෂ්ත්‍රයේ වෙනුවෙන් අපේ රටවල් දෙක අතර යම් හොඳ සම්බන්ධතාවයක් පුළුල් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම ඒ සඳහාම සුවිශේෂූ පිරිසකගේ එකමුතුවෙන් අපි යම් සංවිධානයක් ගොනුවිය යුතුයි කියන එක. ඉතින් අන්න ඒක තමයි ඇත්තටම අපේ මුල්‍ය අරමුණ උනේ. අදටත් අපේ සංගමේ ඒ අරමුණ පෙරදරි කරගෙන ඊට වඩා පුළුල් පරිසයක ඉඳගෙන කටයුතු කරගෙන යනවා සමිර. දැන් මේ අරමුණත් එක්ක ආරම්භ කරන සංසදයේ වැඩ කටයුතු මේ අවුරුදු 21ක් පුරාවට සාර්ථකව ඉටු කරගන්න පුළුවන්කම ලැබුණද? සමිර සාර්ථකත්වය කියන එක වසරෙන් වසර විවිධ බාධක අභියෝග වැනි දේවලුත් එක්ක අපි ඉදිරියට ගමන් කළා. අද වෙනකොට පුවත්පත් රූපවාහිනී වෙබ් අඩවි වැනි සියලුම මාධ්‍ය අංශයන්ගෙන් අපේ සමාජිකත්වය අපි වඩාත් පුළුල් කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි සමිර අපිට හැකියාව ලැබුණා මේ වසර 21ක් ගත වෙලා තියෙන මොහොත වෙනකොට චීනය තුල සමස්ත චීන ජනමාධ්‍යයේදීන්ගේ සංසදයක් වැනි සංසදයන් එක්ක මහා පරිමාණ මට්ටමේ අවබෝධතා ගිවිසුම් වලට එකඟ වෙලා ඕ විවිධ ව්‍යාපෘතීන් වලට එකඟ වෙලා එවැනි දේවල් වලටත් යොමු වෙන්න පුළුවන් වෙලා තිබ්බා. ඒ වගේම විශේෂයෙන් ගත්තොත් පසුගිය 2019 වසර වෙනකොට අපි ලංකාවෙන් තෝරාගත්ත මාධ්‍යවේදීන් කණ්ඩායම් වෘත්තීය පුහුණුවට විශ්වවිද්‍යාල චීනයේ චොන්චින් වල තිබෙන චොන්චින් විශ්වවිද්‍යාලයේ මාසක හෝ දෙකක වෘත්තීය පුහුණු පාඨ මාලාවන් වලට අපේ මාධ්‍යවේදීන් කණ්ඩායම් කීපයක්ම පියවන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. මම හිතන්නේ අන්න එවැනි අපේ මේ මුල් අරමුණු උනේ මේ රටවල් දෙක අතර තියෙන මිත්‍රත්වය එතකොට සංස්කෘතික සම්බන්ධතාවන් මේ සියලු දේවල් මාධ්‍යවේදීන් අතරටත් ගියන එක. ඒ කියන්නේ අපි මාධ්‍ය වල හුමාරුව චීනයේ ඉන්න මාධ්‍යවේදීන් ලංකාවට ගෙනල්ලා අපේ තියෙන දේවල් ගැන උන් එක්ක තියෙන යම් යම් අත්දැකීම් හුමාරු කරගැනීම මේ වගේම ලංකාවේ ඉන්න මාධ්‍යවේදීන් සහ මාධ්‍ය කණ්ඩායම් හෝ ඒ සඳහා නිරත වෙන්නන් චීනයේ අපි දකින දියුණුව මාධ්‍ය භාවිතයන් සහ තාක්ෂණික මෙහෙයුම් ගැන පිළිබඳ අත්දැකීම් ලබා දීලා මේ තියෙන මිත්‍රත්වයේ ඒ අංශයෙන් දිනු කිරීම තමයි අපේ මුඛ්‍ය අරමුණ උනේ මම හිතනවා මේ වසර 21කින් වඩා අපි ටිකක් හොඳ සාර්ථක තත්ත්වයක ඉන්නවා කියලා තවත් දිගු ගමනක් අපිට යන්නත් තියෙනවා මට කියන්න චාමර මහත්තයා ඊළඟට ඔබතුමා චීනයට යන්නේ මොන කාලෙද මුලින්ම සහ මේ වෙද්දි ඔබතුමා මෑතකදී අන්තිමට කවද්ද චීනයට ගියේ මේ අතර කාලය තුල මේ ඉතාමත් කෙටි කාලයක් තුන චීනය දැවැන්ත රටක් බවට පත් වෙලා තියෙනවා ලෝකයේ ආර්ථික වශයෙන් ගත්තාම ආයි වටන්න බැරි දැවැන්ත රටක් බවට පත් වෙලා තියෙනවා මොකද්ද මේ වෙනසට හේතුව ඔබ දකින විදිහට සමිරවා එහම අහනකොට මට මතක් වෙනවා 2008 වසරේ මුලින්ම ඔලිම්පික්
තියෙන වසරේදී තමයි මම මුල්ම වතාවට ඔලිම්පික් කවට සමානයකට පෙර චීනෙට යන්නේ. මට ඒක කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ. ඒ 2008 ඔලිම්පික් උත්සවයට ගියයින් පස්සේ කීප විටක් මම හිතන්නේ මේ වගේ මම 16 වතාවක් විතර ගිහිල්ලා තියෙනවා චීනෙට. නමුත් 2019 අවසාන වරට මේ ගෝලීය සංගතයට කලින් යන තාක්කවා මට විවිධ චීනයේ විවිධ පළාත්වලට සංචාරය කරන්න හම්බ වෙලා තියෙනවා මාධ්‍ය වේදින් සමග සහ සංස්කෘතික කණ්ඩායම් සමග. මෙතනදී සමිරවා ඇහුවා වගේ චීනයේ මේ වගේ ලෝකයේ අංකකයේ ආර්ථික දත්තයටපත් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ අවුරුදු ගණනාව තුළ 2008 ඉඳන් 2018 ගත්තොත් මේ දශකයේ තුල ගත්තොත් දෙවැන්ත දියුණුවකට ගියා. විශේෂයෙන් තාක්ෂණික බල මෙහෙම අති විශාල ලෙස ඒගොල්ල පාවිච්චි කළා. ඒ වගේම ඒගොල්ලන්ගේ සතුව තියෙන ඒගොල්ලේ සතුවම තියෙන දුරකතන සමාජතා ක්‍රමයන් සහ අනිකුත් මෙහෙයුම් පද්ධතීන් ඉතාමත් හොඳින් දියුණු කළා. ඒ වගේම තමයි අමතක කරන්න බෑ මේ මොන දියුණුවට ගියත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ තියෙන සංස්කෘතික සමඳියාම වටිනාකම කියන එක නැති කරගත්තේ නැහැ. හැම තිස්සෙම ඒගොල්ලෝ ලෝකෙට මා අලෙවි කළා. සංචාරක ව්‍යාපාරය අලෙවි කළෙත් සංස්කෘතික මෙවලම් ආශ්‍රිතව. එතකොට අපි ගත්තොත් ඒගොල්ලන්ගේ චීන සර්කස් බලන්න ලෝක පුරා සෑහෙන ප්‍රමාණයක් චීනට ඇදෙන්න ගත්තා. චීනේ පැන්ඩෝරු පැන්ඩාවන් බලන්න සෑහෙන ප්‍රමාණයක් චීනට ගියා. ඒ වගේ ඒගොල්ලන්ගේ තියෙන සංස්කෘතික වටිනාකමෙන් පවා ඒගොල්ලෝ දැවැන්ත ලෙස ලෝකයේ හමුවේ ඉදිරිපත් කළා. ඉතින් අපි මාධ්‍ය වේදින ඉදිරියේ මේව ගවේෂණය කළා, දැක්කා, ලිව්වා, අපේ ගියපු කණ්ඩායම අධ්‍යයනය කළා. ඒ විතරක් නෙවෙයි දැන් අපි දන්නෝ TikTok කියන්නේ චීනේ හඳුනාගත්ත ඇප් එකක්. නමුත් එය මේ වෙනකොට ලෝකිතාම ජනප්‍රිය තත්ත්වයටපත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ දේවල් වලින් කොහොමද මේ මාධ්‍ය ශ්‍රේෂ්ඨයට ගේන්නේ? කොහොමද ඉක්මනින් පුවත් යවන්නේ? සත්‍ය හා නිවැරදි පුවත්. මොකද චීනය ගත්තොත් හැම විටම ඒගොල්ලන්ගේ පළ වෙන පුවත් සත්‍ය හා නිවැරදි. මොකද මේ මාධ්‍යයන්ට තිබුණ මාධ්‍ය තම තමන්ගේ මාධ්‍යයන් විසින් හදාගත්ත සොයන් වාරණයන් තුළ ඒගොල්ලෝ මේ ප්‍රතිපත්තියන් මේ විදිහටම ආරක්ෂා කරගෙන ගියා. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ තාක්ෂණය තුල වුණා අර අසීමාන්තක නිදහසකින් වැඩ කරේ නැහැ. ඒ නිදහස අයුතු ලෙස භාවිතා කළෙත් නැහැ. මාධ්‍ය ශේෂ්ත්‍රය තාමත් හොඳින් මේගොල්ලෝ ඒ භාවිතයට ගත්ත මිසක් අවභාවිතයකට ගත්තේ නැහැ. ඉතින් මෙහෙම ගත්තම සමහර වෙලාවට කිව්වා වගේ මේ වසර ගණනාව පුරා මට දැනෙනවා චීනය ඒගොල්ලන්ගේ අරමුණු සහ ඉලක්කයන් වෙනුවෙන් ඉතා වේගෙන් ගමන් කරන බව. චාවර මහත්තයා අපිට කියන්න දැන් මෙතනින් එහාට ඔබතුමාලට ශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය වේදින්ගේ සංසදයක් විදිහට තවදුරටත් අපේ රටට දැන් ඔබතුමා කව ජනමාධ්‍ය වේදින්ට දවැන්ත පුහුණු වීම් ලබා දෙන්න ස්කෝලර්ෂිප් ආරම්භ දෙන්න පුළුවන්කම ලැබුණා කියලා. මෙතනින් එහාට රටක් විදිහට අපිට තව මොන වගේ දේවල්ද ඔබතුමාලට ලබා ගන්න ලබා දෙන්න ලබා ගන්න හැකියාව ලැබුණේ? සමිර අත්‍යවශ්‍යම මතක් කරන්න ඕනේ පහුගිය වසර 21 කාලය තුල අපිට විවිධ වූ චීනයේ තියෙන ස්වේච්ඡ සංවිධාන සෑහෙන ප්‍රමාණයක් අපේ මාධ්‍ය සංසදයේ සමග එකතු වෙලා විවිධ ව්‍යාපෘතීන් සිදු කරලා තියෙනවා. ඒ අතරින් අමතක කරන්න බෑ කියන්නේ අපි මුළු ලෝකයේම කට්ටිය අර්බුදයකට පත් වෙච්ච කොවිඩ් වසංගතය වෙලාවේ මුල් වතාවට ඒ කියන්නේ චීනයට ඒ අර්බුදයට මුහුණ පාපු වෙලාවේ අපි ශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය සංසදය පුළුවන් ආකාරයෙන් ලංකාව තුළින් මුහුණු ආවරණ ලංකාව තුළින් එකතු කරගෙන අපි චීනෙට ලබා දුන්නා. ඒ වෙලාවේ ඇත්තටම විශාල ප්‍රමාණයක් නොවුණත් චීන ජාතික ඉතාමත් හදවතින් ඒක බාරගත්තා. මොකද ඔවුන් දෙවන් තරබුදයක හිටපු වෙලාව මුළු ලෝකෙම මුණු ආවරණ එකතු කරන මොහොතක අපිට පුළුවන් වුණා ඒ වෙලාවේ ඔවුන්ට ඒ දායකත්වය මුලින් දෙන්න. ඒ විතරක් නෙවෙයි අපේ තියෙන ආගමික පසුබිම් අනුව බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික සියලුම ස්ථාන දේවස්ථානවල පූජනීය ස්ථානවල අපි වතාවත් කරගෙන ඔවුන් වෙනුවෙන් ආශිර්වාද පූජාවන් පවත්වලා අපිට කරන්න පුළුවන් ආශිර්වාදේ ප්‍රාර්ථනා කළා. ඒ වගේම තමයි එහි ප්‍රතිවාකී අපි ලංකාව අර්බුදයට පත් වෙච්ච වෙලාවට චීනයේ අපි හිත මිතුරන් විසින් මාධ්‍ය සංවිධානවල විසින් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් අපි වෙනුවෙන් දිරිගැන්වීම විතරක් නෙවෙයි අර මම කිව්වා වගේ මුහුණු ආවරණ වෙනත් අවශ්‍ය දේවල් කොවිඩ් අර්බුද හමුවේ අපිට ගොඩාක් පරිත්‍යාග විසඳගෙන අපි ලංකාව පුරා වතුකරය අතකොට ගත්තොත් පොඩ්ඩක් ග්‍රාමීය ප්‍රදේශවල ඒ වගේම විතරන්නේ මාධ්‍ය සංවිධානවලට මාධ්‍ය ආයතනවලට රජයේ රෝහල්වලට ආයුර්වේද රෝහල්වලට මේ හැමතැනම අපිට ඒවා බෙදා දාදීලා ඒ අර්බුදයේ හැමයකට ප්‍රතිකරණයක් ගන්න හැකියාව ලැබුණා. ඊට වැඩිය ගත්තොත් අපි මේ දෙරට අතරම වැදගත් සහ හොඳ සංනිවේදනයක් පවත්වාගෙන හැමතිස්සෙම
කටයුතු කරනවා. රටවල් දෙක අතරම තියෙන අන්‍යෝන්‍ය මිත්‍රත්වයේ විතරක් නෙමෙයි ජාත්‍යන්තර සම්බන්ධතා සහ මේ රාජතාන්ත්‍රික භාවය ආරක්ෂා වෙන ආකාරයෙන් මාධ්‍ය භාවිතයන් පිළිබඳ අපේ සංසදයේ හරහා ඉන්න මාධ්‍යවේදීන් කටයුතු කරනවා. ඒ වගේම තමයි සමීරව මතක් කළා වගේ වෘත්තීය නිපුණත්වයක් ආරම්භ දෙන්න. මේ වෙනකොට විශාල ශිෂ්‍යත්ව ප්‍රමාණයක් අපි ලබා දීලා තියෙනවා මාධ්‍යවේදීන් සඳහා. ඒවා සමහරක් කෙටි කාලීන පාඨමාලා, නැත්නම් දිගු කාලීන පාඨමාලා, මාසික පාඨමාලා, එවැනි පාඨමාලාවන් කීපයකටම අපි ලංකාවේ ජනමාධ්‍යයෙන් චීනයට යවලා ඒ අවශ්‍ය පුහුණු වීම ලබා දෙන්න. මම හිතන්නේ ඒක තමයි අපි වෘත්තියක් විදිහට ලබා දිය යුතු අවස්ථාවන්. ඉතින් ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මෙවැනි අංශයන්. මේ අංශයන් තවදුරටත් දියුණුවටපත් කරගෙන මේ චීනයේ පුරා ඉන්න මාධ්‍යවේදීන්ගේ සංසදයන් සහ ලංකාවේ අපේ මාධ්‍යවේදීන් එක්කතු වෙලා මේ පාලම මිත්‍රත්වයේ පාලම තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යන්න. චවර මහත්තයා මේ අපේ රට සහ චීනය අතර තියෙන මේ ශක්තිමත් සම්බන්ධතාවය අපි අරගෙන යන්න ඕනේ ගමට. මොකද අපේ රටවල් දෙකම මේ සංස්කෘතියින් අතින් ඒ වගේම බොහෝ තැන්වලදී ආගමික අතින් අපි එකයි. සාමාන්‍ය ජනතාව විදිහට අපේ රටේ සාමාන්‍ය ජනතාව විදිහට චීනය තවදුරටත් අපි ලං කරගන්න, කිට්ටු කරගන්න, හඳුන ගන්න ඕන්ව අපි සාමාන්‍ය ජනතාව විදිහට මොකද්ද කරන්න ඕනේ? අත්‍යවශ්‍යම සමීර ඒ කියන්නේ භාෂාව කියන එක චීන භාෂාව තමයි මේකට ලෝකෙ වැඩිපුරම පිරිසක් කතා කරන භාෂාව. ඉතින් අපේ දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ට සහ අපිට පවා යම් ප්‍රමාණයකින් හෝ චීන භාෂාව අධ්‍යයනය කරගෙන ඒ භාවිතයක් කරගන්න පුළුවන් නම් මං හිතන්නේ ලෝකෙ අර සමීප බව. මං අර කිව්වා වගේ චීනයේ මීට අවුරුදු 10කට කලින් ඉංග්‍රීසි භාෂාව ගැන තිබ්බ දුරස්ථභාවයේ හින්දා ඒගොල්ලෝ ඒ අවශ්‍යතාවය මගේ හැරගෙන ආවේ කොහොමද? ඒ වගේ අපිටත් පුළුවන් නා. අපේ දරුවන්ට චීන භාෂාව විතරන්නේ චීනයේ තියෙන විවිධ වූ සංස්කෘතිකමය දේවල්. ඒ උත්සව වෙන්න පුළුවන්, කලාවන් වෙන්න පුළුවන්, අස්පෘශ්‍ය දේවල් වෙන්න පුළුවන්. ඒ සියල්ල ගැන යම් අධ්‍යයනයක් කළොත් ගොඩක් සමීප වෙයි. චීනයේ තියෙන මේ සංස්කෘතික සම්බන්ධියාව ගොඩක් අපේ රටටත් සමීපයි. අපේ රටත් එක්කත් ගොඩක් තියෙන සමීපකම් තියෙනවා. එහෙනම් මම හිතන්නේ අමාරු වෙන එකකුත් නෑ. එහෙනම් මම ඇත්තටම මේ වැඩසටහන බලන අපේ ප්‍රේක්ෂකයන්ට උනත් ඉල්ලීමක් කරන්නේ පුළුවන් වෙලාවට චීන භාෂාව පිළිබඳ යම් අධ්‍යයනයක් කරන්න. යම් වචන ප්‍රමාණයක් හෝ එකතු කරගන්න බලන්නේ භාවිතයට ගන්න බලන්න. ඒක මං හිතන්නේ මගතොටේදී හෝ භාවිතයේදී හෝ ප්‍රයෝජනවත් වුණොත් තව පොඩ්ඩක් අපි මේ තියෙන දුරස්ථභාවයක් නැති වෙලා මේ තියෙන මිත්‍රත්වය තවත් හොඳ සමීප තත්ත්වයකට පත් වෙයි කියලා මට හිතෙනවා. චවර මහත්තයා කොහොමද මේ ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ ඉදිරි වැඩ කටයුතු මොන ආකාරයෙන්ද සැලසුම් කරලා තියෙන්නේ? අපේ අර මුල් අරමුණු වල තාමත් අපි මේ විදිහට මේ ඉන්නවා. ඒ හින්දා අපි තවදුරටත් රටවල් දෙක අතර මේ මිත්‍රත්වය ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන කියන හැම අංශයකින්ම මේ මිත්‍රත්වය වැඩි දියුණු වෙනුවෙන් මාධ්‍යවේදීන් ලෙස කළ හැකි හෝ කළ යුතු කාර්යභාරයන් වල නිරත වෙලා ඉන්නවා. ඉතින් සහ ඉදිරියටත් අර මං කිව්වා වගේ වෘත්තිමය පුහුණු වීම හෝ වෙනත් අධ්‍යයන අවශ්‍යතාවයන් අපේ රටේ මාධ්‍යවේදීන්ට ලබා දෙන්නත් චීන මාධ්‍යවේදීන්ට අවශ්‍ය වෙලාවට ලංකා පිළිබඳ තොරතුරු හෝ ගවේෂණයන්ට අවශ්‍ය පසුබිම් සකසලා දෙන්නත් සංගමයක් විදිහට අපි දිගටම කටයුතු කරනවා. දැන් චවර මහත්තයා ජනමාධ්‍යවේදීකට ඔබතුමාලගේ සංසදයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලබා ගන්න ඕන නම් මොන විදිහටද ඒ අවස්ථාව උදා කරගන්නේ? අපේ වෙබ් අඩවිට එකතු වෙලා එන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ හුඟක් මාධ්‍ය ආයතනවල අපි සමාජිකයන් ඉන්නෝ ඕන්න සම්බන්ධ කරගෙන ඒ සමාජිකත්වය ගන්නත් පුළුවන්. හොඳයි. ඉතින් ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඒ තුලින් දෙරටටම විශේෂයෙන් අපේ රටට යම් ආකාරයක වාසිදායක තත්ත්වයන් තවදුරටත් හදාගන්න නිර්මාණය කරගන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි චාමර රම්මණ්ඩල මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි සමීර. ඔයාටත් ඔබගේ කණ්ඩායමටත් අද අපිට මේ අවස්ථාව ලබා දුන්නට අනිවාර්යයෙන්ම. අපි තවත් දවසක මේ තියෙන සමදියාවන් චීනය සහ ශ්‍රී ලංකාව මේ අතර තියෙන සම්බන්ධතාවයන් පිළිබඳව කතා බහ කරමු.